120ට 220ක් ආවඩා ආයු බොහෝ වේවා. විවිධ හැලහැප්පීම් විවිධාකාරයේ ගැටුම් බාධක මේ ඔක්කොමත් එක්ක දින 365ක් ගෙවිලා ගිහිල්ලා අලුත් දවසක් උදා වෙලා අලුත් අවුරුද්දක් උදා වෙලා 2023 ලෙසින් අපිට අලුත් බලාපොරොත්තු රැසක් උදා කරලා දීලා තියෙනවා. ගෙවි ගිය වර්ෂේ පුරාම ඔබට සිත් සුවඳින් පුරවාලන අමෘතා තිලන කළ ඩාලිපට්ල වෙතින් ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම පුරපසළොස්වක පුන් පෝදාවකම සවස 4:30ට අපි තිලන කළ හෙළවරුණ වැඩසටහනේ ලංකාවේ සිව්දෙස පිහිටා තිබෙන ඓතිහාසික පෞරාණික එවැගේම සංස්කෘතික මේ වශයෙන් වටිනාකමකින් සැදුම්ලත් මහා පූජා භූමි අපේ සංස්කෘතික උරුමයන් පිළිබඳව ඔබෝ දැනුම්වත් කළා සේම මේ එළඹි අවුරුද්දෙත් අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂක හිතමිතුරනි අපත් සමග රැඳී සිටින්නට කියා ලංකාවේ සිව්දෙස මෙවන් අපේ දායාදයන් අපේ උරුමයන් හොයාගෙන යන ඒවා ගවේෂණය කරන ලංකාවේ සුවිශේෂිතම වැඩසටහනක් හෙළවරුණ වැඩසටහනත් සමග තින් අදත් අපි දුරුතු පුරපසළොස්වක පුන් පොහොය දවසේ 2023 අවුරුද්දේ පළවෙනි පොහොය දවසේ ඔබව දැනුමත් කරන්න සූදානම් වෙන්නේ ඒ වගේ ඉතාමත්ම විශේෂිත වුණු වැදගත් වුණු මහා පින්බිමක් පිළිබඳව සදාහරිත ගහකොළ වලින් පිරීලා තියෙන කෝකිල සැවුල් කවුල් විහංග නදින් මන්මත් වෙන අතිශයින්ම නිස්කලංක මහා පූජා භූමියක් ඒ බස්නාහිර පළාතේ පිහිටා තිබෙන මාලිගාතැන් විවේක සේනාසන එහෙම නැත්නම් මාලිගාතැන් රජමහා විහාරස්ථානය ගැනයි අද හෙළවරුණෙන් අපි කතා කරන්නේ ගවේෂණය කරන්න ඇවිදින්න දැනගන්න හුඟක් දේවල් තියෙනවා එන්න අපිත් එක්ක අද හෙළවරුණේ ඔබට අලුත් මාධ්‍යකීමක් වේවි ඉතාම නිස්කලංක නිහඬ පරිසරයක් හරිම ගතට සිතට සුවදායක පරිසරයක් මේ වටපිටාවේ හැමතැනකම තියෙන්නේ හරිම දුර්ලභ ගණේ තුරුලතාදිය මේ වගේ සදුම්ලත් සිත නිවන පූජා භූමිය ඓතිහාසික අපි හැමදෙනාම කවුරුත් බස්නාහිර පළාත ගැන කතා කරනකොට ඒ අතරේ කියවෙන ඉහලින්ම කියවෙන සුවිශේෂී නාමයක් වෙන මාලිගාතැන්න සේනාසන එහෙම නැත්නම් මාලිගාතැන්න රජමහා විහාරය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ තමයි මෙය පිහිටා තිබෙන්නේ. ඉතින් අපි දැන් මේ වටපිටාව බලනකොටත් අපිට පේනවා ටිකක් උස් බිමක්. ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා ගත්තොත් අඩි 850ක විතර වගේ උස භූමියක තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. යක්කල රදාවාන මාර්ගයේ අඹගස් පිටිය මන්සන්දියේ සතපුම් තුනේ කණු වාසලින් තියෙන මාර්ගයේ තව කිලෝමීටර් 2.5ක් විතර වගේ ඇවිල්ලා මේ පූජා භූමියට ළඟා වෙන්න පුළුවන්. ඉතාමත්ම සිත් ගන්නා සුළු ආකාරයට අපේ සිත් නිව පහන් කරන මහා පූජා භූමියක් තමයි මාලිගාතැන්න රජමහා විහාරය කියලා කියන්නේ. මේ පිළිබඳව ඉතිහාසයේ අපිට කියා දෙන කතා බොහොමයක් තියෙනවා. ජනප්‍රවාද බොහොමයක් තිබෙනවා. මෙහි මේ ඉතිහාසයේ තිබුණු තොරතුරු නිසාම මේ වඩා ප්‍රචලිත වුණු පූජා භූමියක්. අද අපි ඔබ සියලු දෙනාම හෙළවරුනේ මේ පිළිබඳව දැනුම්පත් කරන්න සූදානම් වෙන්නේ. මේ ඓතිහාසික පෞරාණික වටිනාකම් සංකේත හැම දෙයක් ළඟටම ඔබව කැඳාගෙන යමි. අපි යමු. දැන් මාලිගාතැන්න රජමහා විහාරය එහෙම නැත්නම් මේ සේනාසනය රක්ෂිත පූජා භූමියක් රක්ෂිත වනාන්තරයක් වගේ පැත්තකින් මිනිසා හිටම ආවේනික වෙච්චි
සතුන්ගේ හඬ සුළඟේ හඬ ගහකොළවල හඬ මේ ඔක්කොමත් එක්ක අපි ඒ ඇයිට බාධාකුත් නොවී ඇයි අපිටත් බාධාවක් නොකරගෙන මේ කතා බහ අද අපි ඔබට හෙළවරුණ ගෙනෙන්නට සූදානම් වෙන්නේ මලිගතන්න රජමහා විහාරස්ථානය ඉතිහාසය ගැන කතා කරනකොට එහා සම්බන්ධ පුරාවෘත ගණනාවක්ම තිබෙනවා විශේෂයෙන්ම වලගම්බා මුගලන් සකල කලාවල් ලැබ රහ රජවරුන්ට ආරක්ෂාව සපයපු ස්ථානයක් හැටියටත් මෙතන ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඒ කියන්නේ ජනප්‍රවාද එහෙම කියවෙනවා ඒ වගේම මිත්තාසභ කියන තෙරුන් වහන්සේ නමක් රහත් භාවයට පත්වෙච්ච ස්ථානයක් හැටියටත් මේ ස්ථානේ හඳුන්වනවා ක්‍රිස්තු පූර්ව 103 දී පමණ සොලී ආක්‍රමණවලින් මිදිලා පලාපු වලගම්බා මහරජතුමා ආරක්ෂාව පතා හිටපු ස්ථාන ගණනාවක් ගැන කියවෙනවානේ අන්න ඒ අතරින් මාලිගාතැන්න කියලා කියන්නේ ඊටාම විශේෂිත තැනක් හැටියට තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ මාලිගාතැන්න රජමහා විහාරස්ථානයේ පිහිටලා තිබෙන මේ පූජා භූමිය පුරාම පෞරාණික ලෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් මේ පිළිමගේ කියලා කියන්නේ විශාලතම ලෙනක්. පිළිමගේ සහ ධර්මශාලාව මේ දෙකම එකට බද්ධ වෙලා තිබෙන මහා දැවැන්ත කටාරම් කොටන ලද පෞරාණික ලෙනක් තුල තමයි මේ දෙකම නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ඇත්තටම එක් පැත්තකින් හරි විශ්මිත නිර්මාණයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. වහලෙත් එක කොටසක් මේ ගල්ලෙන, ඉතුරු කොටසක් තමයි වහලේ හැටියට සකස් කරලා තියෙන්නේ. බිත්තියක් තවත් පැත්තකින් ගල්ලෙන මේ එකම ප්‍රවේශයකින් මේ ශාලා දෙකටම යන්නෙන්න අවශ්‍ය කරන පීගැට පිළිවල් සකසලා මේ පිළිමගේ බුද්ධ මන්දිරය තුලත් මේ නිර්මාණය සිදු කරලා තියෙනවා. ඒත් එක්කම මේ පියස්සෙත් දෙපස බිත්තිවලත් හැමතැනකම ඉතාමත්ම අලංකාර චිත්‍ර නිර්මාණය සිතුවම් කලාවේ අපූරු නිර්මාණ මේට එක් කරලා තිබෙනවා. ඒ අතරින් අපිට දකින්නට හැකියාවක් තිබෙනවා ආදිකතෘ පූජ්‍ය මැණික්දිවල දේවානන්ද ස්වාමීන් වහන්සේගේ සිතුවමක් සහිතව මේ බිත්තිවල දාන පාරමිතා දස පාරමිතාවන් පුරන බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව අඳින ලද චිත්‍ර විශාල ප්‍රමාණයක්. ඒ වගේම මේ බුද්ධ මන්දිරය තුල පිළිමගේ තුල වහලය නිලුම් මල් වලින් අලංකාර කරන ලද සිතුවම් වලින් සහ පෞරාණික චිත්‍ර කලාවුණත් මෑත කාලයේ නූතන සම්ප්‍රදායන්ට අනුව පෞරාණික සම්ප්‍රදායේ නූතන කලාවේ චිත්‍රවලින් මේ නිර්මාණය කරලා තිබෙන ආකාරයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. හැබැයි මේ නිර්මාණවලට ඉතා දිගු ඉතිහාසයක් තියෙන බව අපිට පේනවා. තවත් පැත්තකින් මේ පෞරාණිකත්වය ආරක්ෂා කර ගැනීම උදෙසාත් ඒවා කෘතිම වෙන ආකාරයට නැවත නැවත නිර්මාණය කරන්නට නොයෑමෙන් ඒවා ආරක්ෂා කරගෙන ඒ පෞරාණික හැඩතල ඒ ආකාරයෙන් රැක ගන්නටත් ලොකු උත්සාහයක් දරලා තියෙන වගක් අපිට මේ විශ්මිත පිළිමගේ තුල මහා දැවැන්ත ගල්ලෙන තුල තිබෙන විහාරගෙයි දැක බලා ගන්නට පුළුවන්. ඉතින් ඔබ මාලිගාතැන්න රජ මහා විහාරේ නර්බණ්ඩ එනවා නම් මෙහෙම අනිවාර්යෙන්ම මේ ප්‍රධාන පිළිමගේ නර්බණ්ඩ එන්න. මොකද මෙහි නිර්මාණ කලාව හරිම විශ්මිතයි. මාලිගාතැන්න රජමහා විහාරස්ථ මේ භූමිය පුරාම මේ පූජා භූමිය පරිශ්‍රය හැමතැනකම වගේ වැඩි හරියක් අපිට දැකග බලා ගන්නට හැකි පෞරාණික ලෙන් මේ ලෙන් වල
වාසය කිරීම සඳහා සුදුසු වෙන ආකාරයට ඒවා සකස් කර ගැනීමම වෙනමම කාර්යයක්. දැන් මේවායි පුරාවිද්‍යාත්මක සාක්ෂි සටහන් අධ්‍යයනය කරනකොට ඒවා හොයාගෙන යනකොට ක්‍රිස්තු පූර්ව යුගයේ දක්වා දිවෙන ඉතිහාසයක් මේ තුළට තියෙනවායි කියන කාරණය අපිට අධ්‍යයනය කරන්නට හැකි. විශේෂයෙන්ම වළගම්බා මහරජතුමන්ගේ එතුමන්ගේ ආරක්ෂාව පිණිස වැඩි වශයෙන් ඒ සඳහා අවශ්‍ය කරන පසුබිමක් සකසන්නට මේ ලෙන් සකස් කරලා ඒවා නිර්මාණය කරලා තියෙන පසුබිමක් තමයි අපිට දැක ගන්නට ලැබෙන. දැන් අපි පොළොව මට්ටමේ ඉඳලා දැන් අපි මේ දැක බලා ගන්න වෙන ගත්තත් අඩි 30ක 40ක විතර වගේ උසකින් මේ කටාරම් කොටලා යටට වතුර ගලාගෙන ඉන්නේ නැති වෙන ආකාරයට යට ගැවසෙන්න පුළුවන් වෙන ආකාරයට ඊටාම සුරක්ෂිත ආකාරයේ නිවාසණයක් සකස් කර ගන්න පුළුවන් වෙන ආකාරයට මේවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කටාරම් නිර්මාණය කිරීමත් එක්කම පෞරාණික වශයෙන් වාසය කරන්නට හැකි වෙන ගල්ලෙනක් නිර්මාණය කරමින් අර ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් බේරීම සඳහා ආරක්ෂාව හොයන විශේෂයෙන්ම වළගම්බා රජතුමාගේ ඒ පසුබිම ගැන තමයි අපිට මේ හැමතැනකින්ම සාක්ෂි සටහන් හොයාගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මේ වගේ පෞරාණික ලෙන් ගණනාවක් මේ පූජා භූමිය තුල තිබෙනවා. ඒවා අද වෙන විට එදා භාවිත කරපු කාරණේට තවදුරටත් උප්පට යමින් ඒවා වර්තමානයේත් ඒවා පරිහරණය කරන්නට හැකි වෙන ආකාරයට නිර්මාණය කරගෙන සකස් කරගෙන ප්‍රතිසංස්කරණය කරලා තිබෙන ආකාරයක් අපිට දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා. ඇතැම් විට හරි දුෂ්කරයි. මොකද හේතුව මේවා යම් යම් චලනයන්ට ලක් වෙන්නට පුළුවන් වෙන දේවල් ඉස්සර වශයෙන් සකස් කරපම ඒවා වෙනස් වෙන්න පුළුවන්. එහෙම පරිශ්‍රයක මේ ආරක්ෂිත වෙන ආකාරයට සකස් කරගන්නවා කියලා කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඔබ මාලිකාතැන්න රජමහාවිහාරයේ නිර්මාණය එනකොට මේ විදිහට මහා ප්‍රයත්නයක් දරලා තිබෙන මේ කටාරම් ලෙන් බලන්න එන්න අමතක කරන්නත් එපා. මේ විවේක සේනාසනය තුල තියෙන ඓතිහාසික පෞරාණික ලෙන් පිළිබඳව කතා කරනකොට ඒ අතරේ ප්‍රබලතම සාක්ෂියක් තමයි මේ පුරාණ දේවාලයේ හිටිට සැලකෙන ලෙන. ඔබට පෙනෙන ආකාරයට කටාරම් කෙටු පියස්සකින් සැදුම්ලත් ඉතාමත්ම ඉපැරණි ශක්තිමත් ගල් උළුස්සකින් ප්‍රවේශය සකස් කරලා තිබෙන දෙපස ඉතා පුළුල් මැටි බිත්ති වලින් සකස් කරන ලද දේවාලයක් හැටියට මේ සැලකෙනවා. ඉතින් මේ පිළිබඳව ගවේෂණ පරීක්ෂණ කළපු මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සඳහන් කරන්නේ එතුමන් මේ උළුස්ස පිළිබඳව කරපු පරීක්ෂණ නිසා හද්දෙන්න වලින් මෙය අනුරාධපුර යුගයට අයත් කටයම් නිර්මාණ සහ ඒ සාක්ෂි සටහන් පිළිබිඹු කරනවායි කියලා. ඉතින් මේ අතරේ වළගම්බා මහරජතුමන් ඉතාමත්ම සුරක්ෂිතවම රැඳී සිටියයි කියලා විශ්වාස කරන ජන ප්‍රවාදී තියෙන සහ ගැමියන් විශ්වාස කරන ඒන කතාවට අනුව තිබෙන ස්ථානය තමයි මේ දේවාලය හැටියට වර්තමානයේ සඳහන් කරන්නේ. මෙහි දේවාලයක් හැටියට සඳහන් කරන්නේ ආසන්නතම කාල සීමාව වෙනකොට එහි පියස්ස සහ දෙපස ඉහළ බිත්තිවල රතු පැහැයෙන් වර්ණ ගන්වන ලද විවිධ රූප දේව රූප යනාදිය මේ තුළ සිතුවම් කොට තිබුණ කාරණේත් එක්කමයි. මාලිගාතැන්න විහාරස්ථානයේ ගත්තහම භූගෝලීය වශයෙන් එහෙම නැත්නම් මේ භූමිය පිහිටීම අනුව ගත්තොත් එහෙම ප්‍රධාන කොටස් දෙකක් අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින විහාර ස්ථාන පිළිමගයේ යাদী අංගෝපාංග තියෙන භූමියේ පහළ කොටස සහ පල්ලෙහා මළුව සහ එතනින් තව ටිකක් කන්ද නැගගෙන උඩට ගිහපුවාම තියෙන උඩ මළුව. ඒ උඩ මළුවේ විහාරස්ථානයේ සහ බෝධිගරයක් අපිට දැක ගන්නට ඉඩකඩ තිබෙනවා. අපි මේ සිය ගානක් ගල්පඩි නැගගෙන මාලිගාතැන්න රජමහා විහාරස්ථානයේ උඩමළුවට යන අතර මැද මුණ ගැහෙන ඉතාම වැදගත් සහ ඉතාම සුන්දර ස්ථානයක්. ඒ කියන්නේ මේ ස්වභාවිකව පිහිටලා තියෙන දෙගල් දොරුව කියලා තමයි මේක හඳුන්වන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති කොච්චර ආරක්ෂිත මාර්ගයක්ද කියලා. වළගම්බා රජතුමාගේ ආරක්ෂාව පිළිබඳව එතුමා ගේ ආරක්ෂිත ස්ථාන ගැන කතා කරද්දී මේ පිළිබඳව අපි කතා කරනකොට කොයිතරම් සූක්ෂම ආකාරයට ඒවා සකස් කරගන්න හැකි වෙලා තිබෙනවා සහ සබදාහමෙන් පවා ඒවට කොච්චර දායාදයක් ලැබිලා තියෙනවද කියලා හිතනවා. ඉතින් මේ ගල් පඩි ටිකත් නැගගෙන දෙගල් දොරුව මැදින් අපි
උඩම ලුට යමු. මට්ටමේ ඉඳලා ගත්තාම අඩි 850ක උස මේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළේ තියෙන ඓතිහාසික මාලිගා තැන් පූජා භූමියේ ඉහළම තැන තමයි දැන් මේ ඉන්නේ. හැම පැත්තම බලපුවාම සීමාවක් නැතුව ඈත පේන ඉතාමත්ම සිත් ගන්නසුළු දර්ශනයක්. ඒ වගේම සිව් දෙසින් හැම තැනකින්ම මේ තුරු හිස්සිප හමායන සිහිල් මද පවණැල්ල මේ හැම දෙයකින්ම තියෙන සුවදායකත්වයත් ඒ වගේම සෝබාදහමේ හිතා ගන්නට දරා ගන්නට බැරි අවිශ්මිත චමත්කාරයත් එක්ක පිළිලා තිබෙන ඓතිහාසික මාලිගා දැන්න රජමාවිය රස්ථානයේ උඩමළුවේ තමයි දැන් අපි ඉන්නේ. උඩමළුවේ චෛත්‍යරාජයන් වහන්සේ බෞද්ධ රාජයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේම පෞරාණික පොකුණක් සහ මෙතනටම ආවේනික වෙච්ච ඉතිහාසගත තොරතුරු රැසකගෙන ස්ථාපිත වෙච්ච තැනක්. මේ ඓතිහාසික පූජනීය ස්ථානයේ තිබෙන මේ වගේ වටිනාකම් රැසකගෙන සමන්විත වෙච්ච මේ ස්ථානය පිළිබඳව අපි තවත් ඔබට වඩා වැදගත් වෙන තොරතුරු ටිකක් දැනගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කාර්යයට අපි ප්‍රවේශ වෙන්නට සූදානම් වෙනවා. ඒ තොරතුරු අපි දැනගන්නට යමු. මේ ඓතිහාසික මාලිගා තැන්න රජමහා විහාරස්ථානයේ භාරකාර වත්මන් භාරකාර දුරන්දර ශාස්ත්‍රවේදී පූජ්‍යපාන්ත කොටපොළ පියරතන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තමයි මෙතනට දැන් නායකත්වය දෙන්නේ. අපි උන්වහන්සේගෙන් මේ පිළිබඳව තොරතුරු ටික දැනගියා ගමු. බස්නාහිර පළාති සියනෑ කෝරළේ ගම්පහ දිස්ත්‍රික්කයේ බැලුවොත් ඉතාම ඓතිහාසික ස්ථාන හතරක් තියෙනවා. ඒ ස්ථාන හතර තමයි අත්තනගල්ල වාරණ මාලිගා තැන්න පිළිගුත්තුව කියන ස්ථාන හතර. අනිත් ස්ථාන තුනටම වඩා මේ ස්ථාන ඉතාම සුවිශේෂයි. ඇයි ඒ? ඓතිහාසික වශයෙන්ුත් පුරාවිද්‍යාත්මික වශයෙන්ුත් ආගමික වශයෙන්ුත් ස්වභාවික වශයෙන්ුත් ඉතාම පවිත්‍ර භූමියක් තමයි මාලිගා තැන්න කියලා සිහිපත් කරාට. ඓතිහාසික වශයෙන් බලනකොට මේ ස්ථානය වළගම්බා මහරජ්ජුරුවෝ, මුගලන් මහරජ්ජුරුවෝ, සකල කලා වල්ලබ රජ්ජුරුවෝ සැඟවිලා ඉඳපු ආරක්ෂා වුණ ස්ථානය. ඒ වගේම මිත්තා සභ කියන තෙරුන් වහන්සේ රහත් වුණ ස්ථානය. ඊටත් වඩා මේ ස්ථානය පිම්බිමක් වශයෙන් වැදගත් වන්නේ නුවර වැඩ ඉන්න පූජනීය දළදා වහන්සේ. මේ ස්ථානේ තමයි දෙතුන් සැරයක්ම සංගවගෙන ඉඳපු ආරක්ෂා කරගත් ස්ථානය. පළවෙනි වරට අහලා ඇති පොළොන්නර යුගයේ හිටියා වාචිස්සර සංගරාජ නාහිමියෝ. මේ වාචිස්සර සංගරාජ නාහිමියෝ පාත්‍ර ධාතුවත් පූජනීය දළදා වහන්සේත් තැනින් තැනට වඩම්මගෙන යන අතරතුරේ තමයි මේ ස්ථානෙට පළවෙනියෙන්ම වැඩමුණේ. අහල ඇති දෙවැනි වරට පූජනීය දළදා වහන්සේ බාරව කටයුතු කරේ හිරිපිටිය රාළ. හිරිපිටිය රාළට හිරිපිටිය නිලමෙතුමාට මේ ස්ථානෙට පූජනීය දළදා වහන්සේ වඩම්මන්න කාරණාවක් මුල් වුණා. මොකද කාරණාව? දළදා වහන්සේ බාර වෙන්න හීරිපිටියට රාලට රාත්‍රි යාමේදී මැදියන් යාමේදී දෙවියන් විසින් ඇවිල්ලා කරන ආයාචනාව. මොකද දෙවියෝ ඇවිල්ලා කියන්නේ රාත්‍රියේ 12ට විතර මැදියන් යාමේ දෙවියෝ ඇවිල්ලා කියනවා හීරිපිටිය රාලට
कोटे कलाले दत्तमेदगरन राले कीला कीला राले कोटे कोलाहले अक्वेना वाय इक्मनट पूजनीय दलदा वहांसे रट्टमेदट अरगेन आरक्षा करगन्न कीला कीला अहला ऐति कोटे उन कोलाहले पुर्तुगीसी आक्रमणे लंदेसी आक्रमणे इंग्रीसी आक्रमणे ये सियलु देनागे अदहस बलापोरोत्तुव तमाय पूजनीय दलदा वहांसे गान एनिसा दलदा वहांसे बारव इन्न हीरिपिटिय रालट कियनवा राले इक्मनट पूजनीय दलदा वहांसे रट्टमेदट अरगेन आरक्षा करगन्न कियला कियन अन्न देवेनि वरट मे स्थानट पूजनीय दलदा वहांसे वडम्मनो मेक अट तीयन उमग ये उमग अतुट वडम कटिकाल आवतेवकर इलाट दी अभी इन प्रदेश मे विलतीयन प्रदेश इसर विशाल वलक्ति बीच प्रदेश मे प्रदेश अदमकन पस्गम्मन गमकियाल निकर्णवे नमदालती ये स्थान तमाइ मे स्थान पस्टिक पस्टिक गिनाल गिनाल गोड करला तेनी तलावक सकस करला तेन्ने पोडियत मालिगावक खदपुनी सातमाई में इस्तान दिक्याने मालिगा तेन्नके में इस्ताने वलगंबा महाराजुगें पासे विनास मुकेट गेपु इस्ताने इं पासे दी में इस्ताने आरंभक निर्मातुन वहां से तमाई बोधिसत्व गुणोपेत अति गौरवनीय मेनिदिवल श्री देवानंदाभिधान नायक महाहिंपानन वहांसे नायक महाहिंपानन वहांसे मे स्थानेट वेडला मे स्थाने अंग संपूर्ण अपे गुरुग्रह देनिय रालहामी अतुलु दायकार कादी हेमदेनाम एकतु करगेन मे स्थाने संवर्धने करा दैन मे अपि इन्नेत बसनाहिर पलाते सियनायकोरले गंपह दिस्त्रिक्के तियेन उसम तैन मिथन तमाय मकल सटहां कल तीन मुद्दे अडी अटसी पना कुसैती स्थान इतको मे स्थान वेदुम पेदुंकरा नरंब विशाल पिरीसा के तेन मे स्थान आवट पास गुडाक पिरीस मेक अपवित्र इक तमें मैं गुडाक इला पिरीसगे विनाशकरा नतु मे पौराणिक स्थान आरक्षाकर कटूतकरा कि अभी सुहिपातरा थिंग एवगेम दें अभी पटांग अरगिन तीयनवा मे इस्ताने मलु देखाकनवा यट मलु उड मलु इलाट यट मलु सामीन वहांस इला वेड इनवा दमे उड मलुआ तपि पति संस्करण कटेतु करगिन यानवा इलाट मे इस्ताने हरिम सुविशेषाई सुविशेषाई किल की अने उड मलु यट मलु उड मलु बोधिहामुद्र वेड इनवा यट मलु बोधिहामुद्र वेड इन इवागेम मे इस्ताने सुविशेषाई सीमा मालक देखा पीहिटला तीन उपसंपदा सामीन वहांसेलाट विनय करुमय करान पोयकरा ये वगे तव गुणाक सुविशेष बलान बुलवांग इतम ऐतिहासिक स्थान अक्तमय मालिका तेन किल क्या मे स्थान अविलमतम बलान दुरुतु पुरपसलसक पुनपोहोदा ऐतिहासिक बसनाहिर पलाते गंपह सियनेकोरले मालिगातन राजमहा विहारस्थाने सिट सित्सुवंदीन पुरवालन अमृता बेतिबर दायकत्वेन जातिक रूपवाहिनी ओस्से ओबट तीरण कल हेलवरुण वेडसटहनेन अदट समुगन्नटई सूदानम अदट समुगत्तत एलंबेन नवम पुरपसलसक पुन पोहोदा लंकावे तवत मेवेनिम सुंदर ऐतिहासिक स्थानेक सिट ओबव दनुमत करन बलापोरोत्तुवेन अपि अदट ओबेन समुगन्ने ओबट पिनबर दवसक्।